එක් දින ක්‍රිකට් තරඟවල ආරම්භක ප්‍රතිකරණ ස්ථානයේ ඉඳන් අංක 11 ස්ථානයේ වෙනකම් ක්‍රීඩකයෝ ලබාගත් හොඳම ඉනිම් අතරේ පළවෙනි 15 අතර තියෙන අපේ අයගේ ඉනිම් ගැන තමයි අපි මේ බලන්න යන්නේ. ආරම්භක ප්‍රතිකරණ ස්ථානයේ ක්‍රීඩකෙක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව අරගෙන තියෙන රෝහිත් ශර්මා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ලබාගත් ලකුණු 264 ක ඉනිම. ආරම්භක ප්‍රතිකරුවෙක් එක් දින තරඟයක ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණයන් බලද්දී අපෙන් ඉස්සරහම ඉන්නේ සනත් ජයසූරිය. සනත් ඉන්දියා කණ්ඩායමට එරෙහිව ලකුණු 189ක් ලබාගෙන සමස්ත ප්‍රතිකරුව අතර ඉන්නේ 12 වෙනි තැන. අංක 3 ස්ථානයේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා තමයි සිම්බාබ්වේ ක්‍රීඩක චාල්ස් කවෙන්ට්‍රි. චාල්ස් ලකුණු 194ක් නොදෙවි ලබා ගැනීම තමයි අංක 3 ප්‍රතිකරුවෙක් ලබාගත් හොඳම ඉනිම. අංක 3 ප්‍රතිකරුව අතරේ අපේ ප්‍රතිකරුවෙක් ලබාගත් හොඳම ඉනිම වාර්තා කරලා තියෙන කුමාර් සංගක්කාර. සංගා දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව ලකුණු 169ක් ලබාගෙන සමස්ත ප්‍රතිකරුව අතරේ 6 වෙනි තැන දිනාගෙන තියෙනවා. අංක 4 ස්ථානයේ වැඩිම ලකුණු ලබාගත් ඉනිම වාර්තාවෙන් විවියන් රිචඩ්ස් ගෙන්. රිචඩ්ස් එංගලන්තයට එරෙහිව ලකුණු 189ක් ලබාගෙන තමයි වාර්තාවේ උඩම ඉන්නේ. අංක 4 ප්‍රතිකරුව අතරේ අපේ අයගේ වැඩිම ලකුණු අරගෙන තියෙන්නේ අරවින්ද ද සිල්වා. අරවින්ද සමස්ත ප්‍රතිකරුව අතරේ ඉන්නේ 14 වෙනි තැන. කෙන්‍යා කණ්ඩායමට එරෙහිව ලකුණු 145ක් අරගෙන තමයි අරවින්ද ඒ ඉනිම වාර්තා කරලා තියෙන්නේ. අංක 5 ස්ථානයේ වැඩිම ලකුණු ලාභියා තමයි ඒබී ඩිවිලියස්. ඩිවිලියස් කොදෙව් කණ්ඩායමට එරෙහිව නොදෙවි ලකුණු 162ක් අරගෙන අංක 5 ස්ථානයේ උඩින්ම ඉන්නේ. අංක 5 ස්ථානයේ ශ්‍රී ලංකා ක්‍රීඩකෙක් වාර්තා කළ හොඳම ඉනිම වාර්තා කරන්නේ ඇන්ජලෝ මැතිව්ස්. ඉන්දියා කණ්ඩායමට එරෙහිව ලකුණු 139ක් නොදෙවි ලබාගෙන සමස්ත ප්‍රතිකරුව අතරේ මැතිව්ස් ඉන්නේ 7 වෙනි තැනට. අංක 6 ප්‍රතිකරණ ස්ථානයේ හොඳම ඉනිම් 15 අතරේ අපේ ප්‍රතිකරුවෙක්ගේ ඉනිමක් නැහැ. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 175ක් නොදෙවි ලබාගෙන තියෙන කපිල් දේව් තමයි අංක 6 හොඳටම කළ ඉනිම හිමිකරුවා. අංක 7 ස්ථානයේ ලකුණු 170ක් නොදෙවි අපේ කණ්ඩායමට එරෙහිව ලබාගත් ලුක් රොන්චි අංක 1 ඉන්න ක්‍රීඩකයා විදිහට වාර්තාව හිමි කරගෙන ඉන්නවා. අංක 7 ස්ථානයේ හොඳම ඉනිම් අතරේ අංක 3ට ඉන්නේ තිසර පෙරේරා. තිසර නවසීලන්තයට එරෙහිව ලකුණු 140ක් ලබාගෙන තමයි මේ වාර්තාවේ 3 වෙනි තැන ඉන්නේ. අංක 8 ස්ථානයේ හොඳම ඉනිම වාර්තා වෙන්නේ අයර්ලන්ත ප්‍රතිකරු සිමි සිංගෙන්. ඔහු දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව ලකුණු 100ක් නොදෙවි ලබාගෙන තමයි මේ වාර්තාවේ මුලටම ඉන්නේ. අංක 8 ස්ථානයේ හොඳටම කළ ඉනිම තියෙන්නේ වනිදු හසරංගගේ නමට. ඒ කොදෙව් කණ්ඩායමට එරෙහිව නොදෙවි ලකුණු 80ක් ලබාගෙන සමස්ත ප්‍රතිකරුව අතරේ 9 වෙනි තැන දිනා ගන්න සමත් වෙමින්. අංක 9 හොඳටම කළ ප්‍රතිකරුව තමයි කොදෙව් ක්‍රීඩක ඇන්ඩ් රසල්. රසල් ඉන්දියා කණ්ඩායමට එරෙහිව ලකුණු 92ක් නොදෙවි ලබාගෙන තමයි මේ තැන ඉන්නේ. අපේ ප්‍රතිකරුව අතරින් තිසර ලකුණු 80ක් නොදෙවි ලබාගෙන සමස්ත ප්‍රතිකරුව අතරේ අංක 3 ඉන්න සමත් වෙලා තියෙනවා. ඉසුරු උදාන දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව ලකුණු 78ක් ලබාගෙන සමස්ත ප්‍රතිකරුව අතරේ 4 වෙනි තැන ඉන්නවා. අංක 10 ස්ථානයේ වැඩිම ලකුණු ගත් ඉනිමේ හිමිකරුව තමයි කොදෙව් ක්‍රීඩක රවි රාම්පාල්. රාම්පාල් ඉන්දියා කණ්ඩායමට එරෙහිව ලකුණු 86ක් නොදෙවි ලබාගෙන තමයි අංක 10 ස්ථානයේ උඩම ඉන්නේ. ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ලකුණු 56ක් අංක 10 ප්‍රතිකරුව විදිහට ලබාගත් ලසිත් මාලිංග අංක 10 ප්‍රතිකරුව අතරේ 5 වෙනි තැන දිනාගෙන තියෙනවා. අවසන් ප්‍රතිකරණ ස්ථානයේ හිමත් නැත්තම් අංක 11 ස්ථානයේ හොඳම ඉනිම වාර්තා වෙන්නේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව අවසාන ප්‍රතිකරු විදිහට ආපු මොහමඩ් අමීර් ලබාගත් ලකුණු 58ක ඉනිම. ඔය තමයි වාර්තාව. අපි ප්‍රාර්ථනා කරමු මේ වාර්තාවේ තව තවත් අපේ අයගේ නම් කියවෙන විදිහේ ඉනිම් සෙල්ලම් කරන්න අපේ අයට පුළුවන් වෙන්න කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.